ඉස්සර අපේ අම්මා පොල් ගෙඩියක් තෝරගන්න කලින් පොල් ගෙඩිය යාගේ අතට අරගෙන කනට ලං කරලා හොල්ලලා බලනවා. ඊට පස්සේ පොල් ගෙඩියෙන් ඇහෙන ශබ්දයට එයා ඇහුම්කන් දීලා තීරණයකට එනවා ඒ පොල් ගෙඩිය ඇතුලේ තත්ත්වය ගැන. ඒ සද්දෙන් අපේ අම්මලා වැදගත් කරුණු කීපයක් ගැන පූර්ව නිගමනයකට ආවා. පොල් ගෙඩිය මෝරලද, කලටිද, කෙතරම් පොල් ප්‍රමාණයක් ගා ගන්න පුළුවන්ද වගේ. එහෙම මිලට ගත්ත පොල් වලින් වැඩි ප්‍රතිශතයක් එයා බලාපොරොත්තු වෙච්ච විදිහටම තිබ්බා. ඒ කාගෙවත් බලයෙන් කරපු දෙයක් නොවේ. පොල් ගෙඩිය ඇතුලේ තියෙන පොල් වතුර කියන මිනුම් දණ්ඩ ප්‍රයෝජනට ගන්නා ශාස්ත්‍රය එයා ප්‍රගුණ කරලා තිබුණු නිසා. එයාට එහෙම හැකියාවක් තිබුණා කියලා අපේ අම්මා කවදාවත් දේවාලයක් පටන් ගත්තෙත් නැහැ. ඒත් වට්ටාඩියෙක්ට නම් පොල් මුඩුකුත් ඇති මාධ්‍යවේදියෙක්ව උනත් අන්දන්න. අද අපි කතා කරන්නේ මීට කාලෙකට කලින් කතා කරපු මාතෘකා දෙකක් එකට අරගෙන. ඇත්තම කිව්වොත් මේ මාතෘකා දෙකම සිංහල භාෂාවෙන් පළමු වරට අවධානය යොමු කළේ කැඩපත බවත් කියන්න ඕන. එකක් තමයි වට්ටාඩියා කියන්නේ කවරාකාරයේ කෙනෙක්ද කියන කාරණය. මල්ලසේකර ශබ්දකෝෂයේ සඳහන් කරලා තියෙන විදිහට නම් වට්ටාඩිය කියලා කියන්නේ වංචාව පිණිස අන්‍යයෙකුගේ වේශයෙන් පෙනී සිටින්නාට. මේ වගේ පුද්ගලයෙක්ව හඳුන්වා දෙන ඉංග්‍රීසි වචනය තමයි ඉම්පෝස්ටර්. ඉම්පෝස්ටර් කියලා කියන්නේ a person who pretends to be someone else in order to deceive others, especially for fraudulent gain. ඒ කියන්නේ කිසියම් කෙනෙක් කවර හෝ වංචනික ලාභයක් වෙනුවෙන් තමන් තවත් කෙනෙකු බව අන් අයට ඒත්තු ගන්වා මුලා කරන්නේද හේ වට්ටාඩියකි. දුෂ්ට මානසිකත්වයකින් පෙළෙන ඇතැම් අය දේවාලවල කපුව වගේ පෙනී ඉන්නවා නම් කිසිම සීලයක් නැති අය සිල්වත්තු වගේ පෙනී ඉඳලා ජනතාව මුලා කරනවා නම් කම්බ හොරෙක් ජනතා සේවකයෙක් වගේ පෙනී ඉන්නවා නම් ඒ විතරක් නොවේ දේවවරමක් හෝ භූතවරමක් ලැබුවා කියලා ජනතාව අන්දන කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ තමන්ට ආරුඪ වෙන එහෙම නැත්නම් ආවේශ වෙන දෙවියෙක් හෝ භූතයෙක් හරහා දුක් විඳින මිනිසුන්ට පිහිට වෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඔය හැමෝගෙම පිටට පෙනෙන මුහුණු ඇතුලේ ඉන්නේ වට්ටාඩියේ. ඒ වගේම ඩනින් ක්‍රූග ඉෆෙක්ට් එක ගැනත් අපි කතා කළා. ඩනින් ක්‍රූග ඉෆෙක්ට් එකෙන් එහෙම නැත්නම් ඩනින් ක්‍රූග ආචරණයෙන් කියන්නේ කිසියම් ශාස්ත්‍රයක් සම්බන්ධව අඩු හැකියාවක් ඇති අය තමන්ගේ හැකියාවන් ගැන අධිතක්සේරුවක් ඇති කරගන්නවා කියන මනෝමය නැඹුරුව ගැන. The Dunning-Kruger effect is the cognitive bias whereby people with low ability at a task overestimates their ability. ඉතින් අපි හැමෝම මේ සමාජයේ ජීවත් වෙනකොට කිසියම් පිළිගැනීමක් අපේක්ෂා කරනවා. සමාජයේ අපිව පිළිගන්නකොට අපි තුල ආත්මාභිමානයක් ඇති වෙනවා. ඒ ආත්මාභිමානය අපට ජීවත් වෙන්නට අවශ්‍ය උත්තේජනයක් ලබා දෙනවා. කවුරු හරි Tamante එහෙම පිළිගැනීමක් අවශ්‍ය නැහැ කියලා කියනවා නම් ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි ඒ අය කියන්නේ ඇත්තක් නොවීම. දෙවෙනි හේතුව තමයි ඒ අය පෘථග්ජන මිනිස් ස්වභාවය අතික්‍රමණය කරපු කෙනෙක් වීම. මිනිස්සු මේ සමාජ පිළිගැනීම ලබා ගන්න නොයෙකුත් ක්‍රම අත්හදා බැලීම් කරනවා. ඇතැම් අය මේ පිළිගැනීම් ලබා ගන්නේ අපි ජීවත් වන සමාජ වටපිටාව සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව. ගුරුවරයෙක් වුණත් පැවිද්දෙක් වුණත් YouTube කරුවෙක් වුණත් කරන්නේ ඔවුන් විසින් හඳුනාගනු ලබන සමාජයේ කිසියම් අවශ්‍යතාවයක් දුර්වලතාවයක් හෝ රික්තයක් තුළට කිසියම් දෙයක් අලෙවි කිරීම. ඒ අලෙවි කරන දේ භාණ්ඩයක් විය යුතුම නැහැ. සේවාවක් විය යුතුත් නැහැ. කොහොම හරි කෙනෙකුට තමන්ගේ අභිලාෂය විකිණීමට එහෙම නැත්නම් මාකට් කරන්න පුළුවන් වපසරියක් හදාගන්න පුළුවන් නම් එයා දිගු ගමනක් යනවා. ඇත්තම කිව්වොත් එතන තියෙන්නේ එක්තරා විදිහක මාකටිං කැම්පේන් එකක්. අසනීප නොවන විදිය කියා දෙන වෙද මහතෙක් සමාජයට මහා ලොකු වැඩකාරයෙක් නෙමෙයි. ඒත් අසනීපයක් සුව කළා කියලා තමන්ව මාකට් කරගන්න හැකි පෙදරීරුවෙක් එදා ඉඳන් සමාජය සලකන්නේ වැඩකාරයෙක් හැටියට. රේටින්ග්ස් හදාගන්න දඟලන ප්‍රසිද්ධ මාධ්‍යත් ඒ අයත් එක්ක එකතු වුණොත් ඒකේ ප්‍රතිඵලය අහිංසක මිනිසුන් මුලා කිරීමකින් කෙලවර වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අවංකවම කිසියම් සමාජයක ගෞරවයට ආදරයට පත්වෙච්ච කෙනෙක් නම්
ඒ අය ඒ දේවල් ලබාගෙන තියෙන්නේ දැඩි කැපවීමකින්, උනන්දුවකින් සහ දැඩි ආයාසයකින් පසුව. ඒත් අවාසනාවකට අපේ සමාජයේ හැමෝම එක වගේ නෑ. ඒ නිසා ඇතැම් මිනිස්සු සමාජ පිළිගැනීමක් ලබා ගන්න කෙටි ක්‍රම භාවිතා කරනවා. ඒ කෙටි ක්‍රම තුළ බොහෝ විට අන්තර්ගත වෙලා තියෙන්නේ බොරුව, වංචාව, අදිටක්සේරුව, අදිමානය හෝ ඊනියා ශීලය වගේ සමාජයක් මුලා කළ හැකි ටූල්ස්, එහෙම නැත්නම් උපාංග සමූහයක්. ඇත්තම කිව්වොත් ඇසට පෙනෙන දේවල් හොල්ලලා, එහෙම නැත්නම් කෙලින් කරලා ඇසට නොපෙනෙන දේ තියෙන බව ඔප්පු කරන්න පුළුවන්ද? හිතන්න, කවුරු හරි කෙනෙක් පොල් ගෙඩියක් හරි බිත්තරයක් හරි අල්ලේ තියලා කෙලින් කරනවා. ඊට පස්සේ එයා කියනවා එයා ඒක කරන්නේ නොපෙනෙන බලවේගයකින් කියලා. ඉස්සර අපේ අම්මත් පොල් ගෙඩියක් තෝරගන්න කලින් පොල් ගෙඩිය එයාගේ අතට අරගෙන කනට ලං කරලා හොල්ලලා බලනවා. ඊට පස්සේ පොල් ගෙඩියෙන් ඇහෙන ශබ්දයට එයා ඇහුම් කන් දීලා තීරණයකට එනවා ඒ පොල් ගෙඩිය ඇතුලේ තත්ත්වය ගැන. ඒ සද්දෙන් අපේ අම්මලා වැදගත් කරුණු කීපයක් ගැන පූර්ව නිගමනයකට ආවා. පොල් ගෙඩිය මෝරලද, කලටිද, කෙතරම් පොල් ප්‍රමාණයක් ගා ගන්න පුළුවන්ද වගේ. එහෙම මිලට ගත්ත පොල් වලින් වැඩි ප්‍රතිශතයක් එයා බලාපොරොත්තු වෙච්ච විදිහටම තිබ්බා. ඒ කාගේවත් බලයෙන් කරපු දෙයක් නොවේ. පොල් ගෙඩිය ඇතුලේ තියෙන පොල් වතුර කියන මිනුම් දණ්ඩ ප්‍රයෝජනෙට ගන්නා ශාස්ත්‍රය එයා ප්‍රගුණ කරලා තිබුණු නිසා. එයාට එහෙම හැකියාවක් තිබුණා කියලා අපේ අම්මා කවදාවත් දේවාලයක් පටන් ගත්තේ නැහැ. ඒත් වට්ටාඩියෙක්ට නම් පොල් මුඩුකුත් ඇති මාධ්‍යවේදියෙක් වුණත් අන්දන්න. අද අපි බලාගෙන ඉන්නේ කෙලින් වෙන පොල් ගෙඩියේ මුඩ දිහා, එහෙම නැත්නම් අත්ලේ කෝණය දිහා. නමුත් අපට අමතකයි පොල් ගෙඩිය ඇතුලේ වතුර තියෙනවා කියලා. ඇත්තටම අල්ලේ තියෙන පොල් ගෙඩිය කෙලින් වෙන්නේ මැදගිල්ලෙන් එදෙන පීඩනයටත් වඩා පොල් ගෙඩිය ඇතුලේ තියෙන වතුර මට්ටම එහා මෙහා කිරීමෙන්. ඒක කරන්න මහ ලොකු බලයක් අවශ්‍ය වෙන්නේත් නැහැ. හිතන්න, අපි වාහනයක යනකොට එක පාරටම තිරිංග තද කළාම මුලින්ම අපි ඉදිරියට තල්ලු වෙනවා, දෙවනුව අපි පසුපසට ආනත වෙනවා. ඉතින් පොල් ගෙඩියක් අතේ තියාගෙන මතුරනවා කියන කෙනා බොහෝ විට ඒ වචන උච්චාරණය කරන ආකාරය තුළ හරියට තිරිංගයක් පාගනවා අතරිනවා වගේ දේකුත් සිදුවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට පොල් ගෙඩිය ඇතුලේ ඇති වතුරේ රිපල්ස්, එහෙම නැත්නම් කුඩා දිය රැල්ලක් ඇති වෙන්න පුළුවන්. පිටින් නැපෙනුනාට ඇතුළතින් ඇති වෙන ඒ කැළඹීමට පුළුවන් පොල් ගෙඩියට යම් චලනයක් ලබා දෙන්න. ඒ කියන්නේ ගණිතානුකූලව කිව්වොත් දක්ෂිණාවර්ත බලගූර්ණයක් ඇති කරන්න පුළුවන්. ප්‍රතිඵලය වෙන්නේ පොල් ගෙඩිය අනිත් අතට පෙරලීම. බිත්තරයක කහමදයෙන් වෙන්නේත් ඒ හා සමාන දෙයක්. කවුරු හරි කෙනෙක් මේ දේ හොඳට පුහුණු වුණොත් එයාට ඇස් පැන්දුමක් කරන්නත් පුළුවන්. හැබැයි එයා ඒක කරන්නේ අදෘශ්‍යමාන බලවේගයකින් නම් ඒ බලයෙන් කෙරෙන්න ඕන පොල් ගෙඩිය කෙලින් කරන එක නොවේ, කෙලින් වෙච්ච පොල් ගෙඩිය අනිත් පැත්තට නොවැටෙන්නට වග බලා ගැනීම. ඇත්තටම යంత్ర මන්ත්‍ර කියන්නේ පදනමක් සහිත ශාස්ත්‍රයක්. අපි ඕම් මන්ත්‍රය ගැන කතා කළ වීඩියෝවේදී ඒ ගැන යම් තාක් දුරකට කතා කළා. නමුත් ඕනම වටිනා දෙයක් වට්ටාඩියෙක් අතට ගියාම ඔවුන් නතර වෙන්නේ ඒ වටිනා දේ නැත්තටම නැති කරලා දාලා. ඒ නිසා වෙන්නේ ඇති අපි පැරැන්නෝ කිසියම් ශාස්ත්‍රයක් තවත් කෙනෙකුට දෙන්න කලින් මිනිහා කවුද කියලා හොඳට හොයලා බැලුවේ. ඒත් අද යంత్ర මන්ත්‍ර ගැන කතා කරන වට්ටාඩියෝ යంత్ర ගැන දන්නේත් නැහැ, මන්ත්‍ර ගැන දන්නේත් නැහැ, තంత్ర ගැන කොහොමවත් දන්නේ නැහැ. ඒ අය දන්නේ කටකතා මිසක් ශාස්ත්‍රයක් ගැන නොවේ. ඒ කටකතාවලට පුළුවන් හරිම ලේසියෙන් මිනිසුම අඳන්න. ඇන්දිච්ච මිනිසුන්ට ඇස් පැන්දුමක් කරන එක හරිම සුළු දෙයක්. ඒ වගේ අයට විතරක් නෙමෙයි, ඇතැම් විට දැනුම් තේරුම් තියෙන අයටත් නිකන්වත් හිතෙන්නේ නැහැ පොල් ගෙඩියක් විතරද කෙලින් කරන්න පුළුවන්, ගොඩලක් වගේ දෙයක් එහෙම කරන්න බැරිද කියලා අහන්න. අතේ තියාගෙන විතරද මේ වැඩේ කරන්න පුළුවන්, මේසක තියලා ඒ දෙම කරන්න බැරිද කියලා අහන්න. බැරි වෙලාවත් එහෙම ඇහුවත් වට්ටාඩියා කියයි බුලත් කොළ 21කුයි මල් ජාති 5කුයි ගේන්න කියලා. ගෙනාවොත් කියයි අද පෝය කියලා. කොහොම වුණත් කවුරු හරි කිසියම් කෙනෙක්ව කවර හෝ වංචනික ලාභයක් වෙනුවෙන් තමන් තවත් කෙනෙකු බව අන් අයට ඒත්තු ගන්නා මුලා කරනවාද, එවැනි කෙනෙක්ව හඳුන්වා දෙන්න පුළුවන් හොඳම වචනය තමයි වට්ටාඩියා, එහෙම නැත්නම් ඉම්පෝස්ටර්.
ඇත්තටම මේ වගේ අය ගැන අපි තුල ඇතිවෙන්න ඕනේ තරහක් නොවේ අනුකම්පාව. මොකද ඒ අය ඇත්තටම පිහිටක් අවශ්‍යය නිසා. එහෙම නොවුනොත් ඒ වගේ අයගෙන් ඒ අයට විතරක් නෙවෙයි සමාජයටත් බරපතල හානියක් වෙන්න පුළුවන් නිසා. දැන් එහෙම ඉම්පෝස්ටර් කෙනෙක් මම මේ හැමදේම කරන්නේ ඉගෙනගෙන නෙමෙයි. හැබැයි මම කියන දේ හරියටම හරි කියලා අභීත ප්‍රකාශයක් කරනවා නම් එවැනි කෙනෙක් තුල පැහැදිලිවම දකින්නට ලැබෙන්නේ ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ කිසියම් ශාස්ත්‍රයක් සම්බන්ධව අඩු හැකියාවක් ඇති අය තමන්ගේ හැකියාවන් ගැන ඇති කරගන්නේ අදි탁සේරුවක් කියන මනෝමය නැඹුරුව. ඔබට යම්කිසි මට්ටමක හෝ අවබෝධයක් තියෙනවා නම් ඉම්පෝස්ටර් කෙනෙක් තුල ක්‍රියාත්මක වෙන ඩනින් ක්‍රූගර් ඉෆෙක්ට් එක ගැන තේරුම් ගන්න පුළුවන්. මගේ නිරීක්ෂණයන්ට අනුව නම් මේ කරුණු දෙක එකක් අනික මත රඳා පවතිනවා. සරලව කිව්වොත් කිසියම් කෙනෙක් කවර හෝ වංචනික ලාභයක් වෙනුවෙන් තමන් තවත් කෙනෙකු බව අන් අයට ඒත්තු ගන්නවා මුලා කරනවාද? එවැනි අය තුල කිසියම් ශේෂ්ත්‍රයක් සම්බන්ධව තියෙන්නේ අඩු හැකියාවක් සහ ඒ හැකියාවන් ගැන අදි탁සේරුවක්. දැන් අපි හිතමු මේ වගේ ඉම්පෝස්ටර් කෙනෙක්ට ප්‍රසිද්ධ සභාවකදී මනෝචිකිත්සකවරයෙකු හමු වෙනවා කියලා. මනෝචිකිත්සකවරයාට එක පාර්ටම තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අයගේ මනෝභාවයන් ගැන. එහෙම වුණත් ඒ වගේ වෙලාවක වට්ටාඩියෙකුට බැනලා තර්ජනය කරලා එයාලට යමක් අවබෝධ කරලා දෙන්න බැරි බව දැනුම් තේරුම් තියෙන මනෝචිකිත්සකවරයෙක්ට නම් තේරුම් ගන්න අමාරුත් නැහැ. ඒ වගේ වෙලාවක මනෝචිකිත්සකවරයා වචන ගොඩක් භාවිතා කරන්න ගියොත් එයා වට්ටාඩියාගේ උගුල්වලට අහුවෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක්ට යමක් පැහැදිලි කරලා දෙන්න හැකි ක්‍රමවේදයක් තියෙනවා. මුලින්ම සරල විද්‍යාව අනුසාරයෙන්. ඒත් එයා වට්ටාඩියෙක් නම් සරල සත්‍ය පවා එයා පිළිගන්නේ නැහැ. මොකද වට්ටාඩියන්ට තමන් පිළිබඳ ඇති මානය හෝ අදි탁සේරුව බිඳ ගැනීම ලේසි පහසු දෙයක් නොවන නිසා. ඉතින් ප්‍රසිද්ධ සභාවක දිනම් පළමු උපක්‍රමය අසාර්ථක වුණොත් කළ හැකි අනිත් දේ තමයි ප්‍රතිප්‍රශ්න අසා වට්ටාඩියාට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නට සැලැස්වීම. නිදසුනක් හැටියට අදෘශ්‍යමාන බලවේගයකින් අල්ලේ තියාගෙන ඉන්න පොල් ගෙඩියක් කෙලින් කරනවා කියන වට්ටාඩියෙක්ගෙන් අහන්න ඕන පොල් ගෙඩියක් ඇරුණාම වෙන මොනවද ඔබට මේ සඳහා උපයෝගී කරගන්න පුළුවන්? වතුර නැති පොල් ගෙඩියක් මේ සඳහා පාවිච්චි කළ හැකිද වගේ සරල ප්‍රශ්න කීපයක්. ඔබ කළ යුත්තේ වට්ටාඩියාගේ කටින් උත්තර ගැනීම මිස වට්ටාඩියා ඉදිරියේ ඔවුදුන් පිළිතුරු විග්‍රහ කිරීම නොවේ. මොකද බුද්ධිමත් ප්‍රේක්ෂකයා ඔබ පිළිබඳ නිගමනයකට එන්නේ ඔබ ඇසූ ප්‍රශ්නවල විචක්ෂණශීලීභාවයට මිසක් වට්ටාඩියෙකුගේ පිළිතුරුවලට ආවේගයෙන් ඔබ ලබා දෙන ප්‍රතිඋත්තර වලින් නොවන නිසා. මාක් ට්වේන් මෙහෙම කියනවා, Never argue with an idiot. They will drag you down to their level and beat you with experience. මෝඩයන් සමග වාද නොකරන්න. ඔවුන් මුලින්ම ඔබව ඔවුන්ගේ මට්ටමට ගෙනවිත් පසුව ඔවුන් සතු අත්දැකීම් වලින් ඔබව පරාජය කරන්නේය. හිතන්න, නොපෙනෙන බලවේගයකින් සාස්තර කියන වට්ටාඩියෙක්ට ඔබ කිව්වොත් ඔබ ගැන සාස්තරයක් කියන්න කියලා. එයා කියයි, මම ඔබ ගැන කිව්වොත් ඔබට රෙද්දක් ඇඳගෙන පහරේ බෑලා යන්න බැරි වෙනවා කියලා. ඒක නිසයි මාක් ට්වේන් කියන්නේ මෝඩයන් සමග වාද නොකරන්න. ඔවුන් මුලින්ම ඔබව ඔවුන්ගේ මට්ටමට ගෙනවිත් පසුව ඔවුන් සතු අත්දැකීම් වලින් ඔබව පරාජය කරන්නේය කියලා. ඉතින් උපක්‍රමශීලී නොවුනොත් වට්ටාඩියෙක් ඉදිරියේ මනෝ වෛද්‍යවරයෙකුට වුණත් යන එන මං නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම නිදාගෙන ඉන්න කෙනෙක්ව නම් ඇහැරවන්න පුළුවන්. ඒත් බොරුවට නිදාගන්න ඉන්න කෙනෙක් ඇහැරවන්න යකෙකුටවත් බෑ. ඉගෙන ගන්න ඕන කෙනෙක්ට උගන්වන්න පුළුවන්. ඉගෙන ගන්න ඕන නැති කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනලවත් උගන්වන්න බෑ කියන සරල සත්‍ය අපි තේරුම් ගන්න ඕන. දැන් ඊළඟට අපි හිතමු කිසියම් ප්‍රසිද්ධ සභාවකදී කිසියම් මුනිවරයෙකුට ඒ වගේ වට්ටාඩියෙක් මුණ ගැහුණා කියලා. ඒ වගේ වෙලාවක මුනිවරයෙක් නම් කටයුතු කරන්න ඕනේ කොහොමද? බුදුන් වහන්සේ විසින් හදන්න බැරි මිනිසුන්ව දමණය කරපු ක්‍රම තුනක් තිබුණා. මුලින්ම අනුශාසනාවෙන්. ඒ කියන්නේ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා. එහෙම බැරි නම් ආදේශනා ප්‍රාතිහාරයෙන්. ඒ කියන්නේ
තව කෙනෙකුගේ හිතේ ඇති දේ කියවීමෙන්. තුන්වෙනුව තමයි 이르දි ප්‍රාතිහාරය. හැබැයි මේකේ පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි දැනට 이르දි ප්‍රාතිහාරයයි ආදේශනා ප්‍රාතිහාරයයි පැත්තකින් තියමු. හැබැයි ප්‍රසිද්ධ සභාවක වැඩ ඉන්න සැබෑ යතුවරයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අඩුතරමින් අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනා ප්‍රාතිහාරය කියලා කියන්නේ දහම් කරුණු කියලා තේරුම් කරලා දීලා ඒ හරහා කෙනෙකුට වැටහීමක් අවබෝධයක් ලබා දීම. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුදැන වදාළේ මෙන්න මේ අනුශාසනා ප්‍රාතිහාරය පමණයි. අනිත් ප්‍රාතිහාරය දෙකම තහනම් කළා. මොකද අනුශාසනා ප්‍රාතිහාරයේ විශේෂ ප්‍රතිලාභ කීපයක් ලැබෙන නිසා. ඒ තමයි ධර්මය නොදන්නා කෙනෙක් ධර්මය දැනගන්නවා. පිළිවෙත නොදන්නා කෙනෙක් පිළිවෙත දැනගන්නවා. ඒ දැනගත් ධර්මයට සහ පිළිවෙතට අනුව ඒ අය කටයුතු කරන්න පෙළඹෙනවා. ඉතින් ප්‍රාතිහාරය වලට රැවටිලා ඉන්න කෙනෙක්ට ඇත්තටම අවශ්‍ය නියම අවබෝධය ලබා දීම. අපි මුනිවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් වට්ටාඩියෙක්ට ඒ අය ගිලිලා ඉන්න මුලාව අවබෝධ කරලා දෙන්න පුළුවන් අනුශාසනාවක්. ඒ දෙ කරන්න ඕනේ මුලාවෙච්ච අය මුරුංගත්තක තියලත් නොවේ. ඒ අයට අවමන් කරලත් නොවේ. අනුශාසනාවත් ප්‍රාතිහාරයක් වෙන්නේ අන්න ඒ නිසාමයි. අපි හිතමු වෛද්‍යවරුන්ටත් අභියෝග කරන වට්ටාඩියෙක්ට මොකක් හරි කායික ආබාධයක් ඇති වුණා කියලා. අනතුරක් වුණා කියලා හිතමු. අද වගේ කාලෙක ඒ වගේ වට්ටාඩියෙක්ට වුණත් අන්තිමට යන්න වෙන්නේ අර වෛද්‍යවරුන් ළඟටමයි. ඔබ මානසික රෝහලකට හෝ සායනයකට වැස්සකටවත් ගොඩ වුණු කෙනෙක් නම් තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි නොදකිනවා වුණාට මේ සමාජයේ කී දහහක් රෝගීන් දිනපතාම එවැනි වෛද්‍යවරු හෙදියෝ මානසික උපදේශකවරුන් අතින් සුවය ලබනවාද? කවුරුත් ඒ අය ගැන කතා කරන්නේ නැහැ. ඒත් එක්කනේ දෙන්නෙක් සුව කලා කියන හිතලුවකට මුලාවෙච්ච වට්ටාඩියෙකුගේ පුරසාරම්බලට තැනක් හදලා දෙන්න නම් ඕන තරම් අය ඉන්නවා. අවසාන වශයෙන් අපි හිතමු මේ වගේ වට්ටාඩියෙකුට ප්‍රසිද්ධ වේදිකාවකදී කිසියම් මාධ්‍යවේදියෙක් හමු වුණා කියලා. මාධ්‍යවේදියා කියන්නේ දැනුම සහ භාවිතය අතර පාලමක් නිර්මාණය කරන තැනැත්තාට. ඒ පාලම හදන්න නම් යම්කිසි දෙයක් සමාජගත කිරීමට පෙර ඉතා හොඳ අධ්‍යයනයක් කළ යුතුව තියෙනවා. රේටිංස් වලට වැඩ කරන අය තාවකාලිකව ජනප්‍රිය වුණත් අන්තිමට ඒ අය විසිවෙන්නේ ඉතිහාසයේ කුණුබක්කියට. අපි මීට කාලයකට කලින් කතා කරපු වට්ටාඩියා වීඩියෝ වුණත්, ඩනින් ක්‍රූග ඉෆෙක්ට් එක ගැන කතා කළ වීඩියෝ වුණත් බල්ලා තියෙන්නේ ඉතාම අතලොස්සයි. ඒත් ඒ වීඩියෝ දෙකත් නැවත නරඹන්න අමතක කරන්න එපා. ඒ කතා කළ දේවල් තුළින් ඔබට අනිවාර්යයෙන්ම යම් දෙයක් අවබෝධ කරගත හැකි වේවි. පළවෙනි කමෙන්ටුවෙත් ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඊට අදාළ සැබැඳි දක්වා තිබෙනවා. ඉතින් අනාදිමත් කාලෙක ඉඳන් මේ ලෝකේ බුද්ධිමතුන්ට නම් තිබ්බේ එකම එක ගැටලුවයි. ඒ තමයි අපි කවුද, එහෙම නැත්නම් මම කවුද කියන ගැටලුව. සොක්‍රටිස් කියනවා I know only one thing, that I know nothing. මම දන්නේ එකම දෙයයි, ඒ මා කිසිවක් නොදන්නා බව විතරයි. එහෙම එකේ මම නොපෙනෙන බලවේග ගැන දන්නේ මොනවාද? හැබැයි දැනගන්න පුළුවන් දේවලුත් තියෙනවා. විටින් විට අපි ඒ වගේ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඒත් ඉම්පෝස්ට කෙනෙක් නම් එයාලා නොදන්න දෙයක් නැහැ. ඔවුන් හැමදේම දන්නවා. ඒ අතරින් එක දෙයක් නම් ප්‍රධානයි. ඒ තමයි ඒ අයට අන් අයව මුලා කරන්නට ඇති විශ්මිත හැකියාව ගැන. ඉතින් අද වැඩසටහනේ සාරාංශය ගත්තොත් අපි නැවතත් මතක් කළේ වට්ටාඩියෝ ගැන. වට්ටාඩියා එහෙම නැත්නම් ඉම්පෝස්ට කෙනෙක් කියන්නේ කිසියම් කෙනෙක් කවර හෝ වංචනික ලාභයක් වෙනුවෙන් තමන් තවත් කෙනෙකු බව අන් අයට ඒත්තු ගන්වා මුලා කරන කෙනෙකුට. එහෙම බලනකොට අපි ජීවත් වෙන්නේ වට්ටාඩියන්ගෙන් අඩු නැති වටපිටාවක නොවේද? එහෙම ගත්තාම තමන් මියගිය ප්‍රාණකාරයෙක් බවට කැට තියෙන අයත් වැටෙන්නේ වට්ටාඩියන්ගේ ගොඩටම නොවේද? ඊළඟට ඩනින් ක්‍රුග ඉෆෙක්ට් එක කියන්නේ කිසියම් ශේෂ්ත්‍රයක් සම්බන්ධව අඩු හැකියාවක් ඇති අය තමන්ගේ හැකියාවන් ගැන අධිතක්සේරුවක් ඇති කරගන්නවා කියන මනෝමය නැඹුරුවට. දැන් මේ ස්වභාවයන් දෙකම එක් පුද්ගලයෙක් තුළින් දැක ගන්නට ලැබුණොත්, ඉතින් අවසාන වශයෙන්
දැනුම කියන්නේ හැඟීම් සම්බන්ධ දෙයක් නොවේ. දැනුම සම්බන්ධ වෙන්නේ තේරුම් ගැනීමත් එක්ක. හමුයමු තවත් වීඩියෝවකින් ළඟදීම. සොඳුරු මිනිසුන් සමග සොඳුරු ඉසව්වක් කරා ඇදෙන සොඳුරු චාරිකාවක නිරත සොඳුරු සමාජිකයෙක් වන්න. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. යහපත් සුන්දරද වේවා ඔබගේ දිවි ගමන.